මේ r වලින් තිතත් නිරූපණය කරන හින්දා මේක ධන උත්තරේ තමයි ඔයාලට දන්නේ r 5 cm. මෙන්න මේ විදිහට අවසාන උත්තරය ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ හින්දා මේ ඒකට ලිවීම අත්‍යවශ්‍යයි. ඔන්න කරුණ ටික හොඳට මතක තියාගන්න ඕනේ විභාගයට පිළිතුරු ලියද්දී. නැත්තම් මේ හම්බෙන්න ලකුණු දැන් මේ ගානට අදාළ ලකුණු 10යි හම්බෙන්නේ. ඒ 10 නුත් ඔයාලට ලකුණු අඩු වෙන්න පුළුවන්. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ එඩියුකේෂන් ලංකාවෙතින් 2020 ඔලිවර් ගණන් පේපර් එක සාකච්ඡා කරන වීඩියෝ මාලාවේ 11 වෙනි වීඩියෝත් එක්ක. අපි අද මේ වීඩියෝෙන් කතා කරන්නේ දෙවෙනි පත්‍රයේ 4 වෙනි ගණන. අපි මේකට කලින් පළවෙනි පත්‍රයේ සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම දෙවෙනි පත්‍රයේ 1 2 3 කියන ගණන් තුනක් සාකච්ඡා කරලා තියෙනවා. කවුරු හරි බලපු නැති කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන
10වන ඍජු වෘත සිලින්ඩරාකාර ඝන ලෝහ කුට්ටියක් උණු කර සමාන කුඩා ඝන ඍජු වෘත කේතු 12ක් සාදනු ලැබේ. එම කේතුවට උස සෙන්ටිමීටර 6ක් වේ. මෙසේ සෑදීමේදී ලෝහ ඝන සෙන්ටිමීටර 125.6ට පරිමාවක් අපතේය. 5 සමාන 5හි අගය 3.14 ලෙස ගන්න. පළවෙනි කොටසෙන් අපෙන් අහනවා සිලින්ඩරාකාර ලෝහ කුට්ටියේ පරිමාව ගණනය කරන්න කියලා. සිලින්ඩරාකාරවම ලෝහ කුට්ටියක් දීලා තියෙනවා. මේ ලෝහ කුට්ටියේ පතුලේ අරය සෙන්ටිමීටර 8යි. මෙන්න මේ පතුලේ අරය අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර 8ක් විදිහට. ඒ වගේම උස සෙන්ටිමීටර 10යි. උස සෙන්ටිමීටර 10යි කියලා දීලා තියෙනවා. මෙන්න මේක ඍජු වෘත සිලින්ඩරාකාර ඝන ලෝහ කුට්ටියේ පරිමාව තමයි අපි පළවෙනි කොටසෙන් අහන්නේ. මේ සිලින්ඩරේ පරිමාව ගත්තොත් එතකොට බලන්න සිලින්ඩරේට පරිමාව ගන්න කොහොමද? සිලින්ඩරේට පරිමාව ගන්න සූත්‍රය වෙන්නේ 5r පතුලේ වර්ගඵලය වැඩි කිරීම උස. පතුලේ වර්ගඵලය 5r වර්ගය නම් වැඩි කිරීම උස. ඔන්න ඔයින් තමයි සිලින්ඩරේ පරිමාව ගන්න. සිලින්ඩරේ පරිමාව ගන්න සූත්‍රය. එතකොට මේකේ 5r වර්ගය h. දැන් මේකේ 5 කියලා අපිට ගන්න දීලා තිනවා 3.14 කියලා ගන්න දීලා. 3.14 වැඩි කිරීම r කියලා කියන්නේ සෙන්ටිමීටර 8යි. 8 වර්ගය වැඩි කිරීම h කියන්නේ උස. උස සෙන්ටිමීටර 10යි. එහෙනම් මේක වැඩි කළාම 10න් වැඩිලා මුලින්ම 31.4 වැඩි කිරීම 8වරක් 8 64යි. එහෙනම් 31.4 අපිට 64න් තමයි වැඩි කරන්න තියෙන්නේ. 4 8 16 වෙනා 1ක් ඉතුරුයි. 4 1 5යි. 4 4 3 12යි. 6 4 4 24 වෙනා 4 2ක් ඉතුරුයි. 6 2 8යි. 6 4 3 18යි. ඉතින් ඔයාලට උත්තරය ලැබෙනවා. දශම ස්ථානයේ තිබ්බම 2.96 ඝන සෙන්ටිමීටර විදිහට. ඒකත් තිබීම අත්‍යවශ්‍යයි. 2.96 ඝන සෙන්ටිමීටර විදිහට. එතකොට මේ පළවෙනි කොටසට අදාළව ඔයාලට ලකුණු දෙකක් හම්බ වෙනවා. මේ ලකුණු දෙක හම්බ වෙන්නේ ඒ ලකුණු දෙක හම්බ වෙන්නේ මෙන්න මේ පරිමාව සූත්‍රයට අදයන් ආදේශ කිරීම දෙක ලකුණයි. අවසාන පිළිතුර ඒකක සහිතව ලියනකොට ඒක ලකුණක් විදිහට. ඊළඟට අපිට දෙවෙනි කොටසෙන් ඉල්ලනවා සාධනු ලබන කේතුවට පරිමාව සොයා පතුලේ අරය r වර්ගය සමානයි 157 වෙදීම 6.28 157 වෙදීම 6.28 බව පෙන්වන්න. මෙන්න මේක පෙන්වන්න තමයි අපිට වෙන්නේ. එතකොට මේ ගාණේ මුලින්ම දීලා තියෙනවා මේ සිලින්ඩරේ පරිමාව යොදාගෙන සමාන ඝන ඍජු වෘත කේතු 12ක් හදනවලු. එතකොට මේ 12 හදද්දී ඝන සෙන්ටිමීටර 125.6ට ප්‍රමාණයක් අපතේ යනවා කියලා තියෙනවා. එහෙනම් දැන් සිලින්ඩරේ පරිමාව දන්නවා අපි. එතකොට ඍජු වෘත කේතු 12 පරිමාවක මුලින්ම හොයාගන්න ඕනේ. දැන් අපිට එක කේතුවේ පරිමාණය ඕනේ. එක කේතුවේ පරිමාව හොයන්න ඉස්සෙල්ලා අපි මුළු කේතු 12න් පරිමාව හොයන්න ඕනේ. මුලින් 12න් පරි 12 හදන්නේ මෙන්න මේ සිලින්ඩරේ පරිමාව යොදාගන්නනේ. සිලින්ඩරේ පරිමාව වෙලා තියෙනවා 2.96 කියලා. එතකොට අපතේ යනවලු 125.6ක්. එහෙනම් අපතේ යන ප්‍රමාණය අපි අඩු කරන්න ඕනේ. 125.6ක් අඩු කළාම ඔයාලට එතකොට ඔයාලට පිළිතුර ලැබෙනවා 1884යි ඝන සෙන්ටිමීටර කියලා මේ කේතු 12ම පරිමාව. අපිට දැන් ගන්න ඉල්ලන්නේ එක කේතුවට පරිමාවනේ. එහෙනම් එක් කේතුවට පරිමාව. එක් කේතුවට පරිමාව ගත්තොත් පරිමාව සමාන වෙනවා මෙන්න මේ 1884 බෙදීම 12 යකට. 1884 12න් බෙදුවාම ඔයාලට පිළිතුර ලැබෙනවා 12^1 12^1 ඉතුරු 6යි 68 12^5 60 ඉතුරු 8යි 84 84 12^7
84 එහෙනම් ඔයාලට පිළිතුරු ලැබෙනවා මේ සම්බ එක්කේතුවේ පරිමාව ලැබෙනවා එතකොට 157 ඝන සෙන්ටිමීටර කියලා අපිට දීලා තියෙන එක r වර්ගයේ මෙන්න මේකට බව පෙන්වන්නනේ තියෙන්නේ එහෙනම් අපි දැන් කේතුවේ පරිමාව දන්න 157 කියලා එහෙනම් අපි කේතුවේ පරිමාව ලියන සූත්‍රය මොකද කේතුවේ පරිමාව ලියන්නේ 3 1 5r වර්ගයේ h එදන්න මෙහෙම තියෙන්නේ ඔන්නෝට මැදෙහෙට උස එත්නම් අරය r නම් මේක පරිමාව ලියන්නේ කොහොමද 3 1 5r වර්ගයේ h එතකොට මේක සමාන වෙනවා 154 154 සමානයි එතකොට අපි දැන් මේකේ 3න් වැඩි කරන්නේ මුලින්ම 5r වර්ගයේ h සමානයි 157 වැඩි කිරීම 3 ඊළඟට r වර්ගය සමාන වෙනවා 157 වැඩි කිරීම 3 බෙදීම 5h නේ එහෙනම් මෙන්න මේක අපි සුළු කරගමු r වර්ගය සමානයි 157 වැඩි කිරීම 3 5 කියලා කියන්නේ 3.14 කේතුවේ උස කේතුවේ උස අපිට ගන්න දීලා තියෙනවා සෙන්ටිමීටර 6 කියලා සෙන්ටිමීටර 6ක් උස කේතුව තමයි හදන්නේ එහෙනම් උස සෙන්ටිමීටර 6 එතකොට මෙතන දැන් මේ 3 වරක් 1යි 3 වරක් 2යි පිළිතුර ලැබෙනවා 157 බෙදීම 2ෙන් වැඩි කළාම 6.28 එහෙනම් අපිට මේ බව පෙන්වන්න කියන පිළිතුර ලැබිලා තියෙන්නේ මේක තමයි අපිට පෙන්වන්න යන්නේ එතකොට මේ කොටසට අදාළව ඔයාලට ලකුණු 3ක් හම්බ වෙනවා ඒ ලකුණු 3 හම්බ වෙන්නේ හේතු 12 පරිමාව හේතු 12 පරිමාව 1884 කියලා ගත්තට එක ලකුණයි ඊළඟට මේක 12 න් බෙදලා එක් හේතුවට පරිමාවට සැරේ එක ලකුණයි අවසානයේ මෙන්න මේ හේතුවට පරිමාව 154 සමාන කරනවට එක ලකුණට විදියට වලට ලකුණු 3 හම්බ වෙනවා එතන මෙන්න මේ සමාන කළා වල එකපාරට මේ සූත්‍රය කියලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ මේ පියවර තමයි මේ ලකුණ හම්බ වෙන්නේ ඔයාලට අපි 3 වෙනි කොටස බලමු 3 වෙනි කොටසේ දිනනවා लघु गणक वधु भावितेन आर वर्गे अगे सोया आर ही अगे लबा गन्न किया इतोड अपिट देवनी कोटसे में आर वर्गे ट पिलितुर लबुनने देन देवनी कोटसे अपिट आवा आर वर्गे समान है 157 बेदीम 6.28 किया लघु भावितेन ने मैं हदन दीन देवत्रम अपि एलजी दानवा इतोड आर वर्गे समान है मेरा संपूर्ण 157 बेदीम 6.28 බෙදීමකට ලඝු තිබ්බොත් අපිට ඒක ලඝු වල අඩු කිරීමක් විතර ලියන්න පුළුවන්නේ ලඝු වල ලියනතර පස්සේ අපිට මුලින්ම කියන්නේ r වර්ගය හදලා ඊට පස්සේ r කරන්න දීලානේ එහෙනම් අපි මේ පැත්ත වෙනස් කරන්නේ නැතුව මෙහෙම තියාගන්නවා මෙතන එතකොට lg කියන්නේ ලඝු වල 157 ලඝු වල අඩු කරනවා lg 6.28 එතකොට 157 කියලා කිව්වහම 157 මෙතන දශම ස්ථානයෙන් පස්සේ 3ක් තියෙනවානේ එහෙනම් මේක 2.0 කියලා තමයි පිළිතුර ලැබෙන්නේ 2.0 අපි බලන්න ඕනේ 15/7 වල 15 වෙනි තීරුවේ 7 වෙනි එකට ගියහම 1.9 5.9 කියලා ලැබෙනවා 1.9 5.9 එහෙනම් මෙතන 2.19යි 5.9 ඊළඟට 6.28 දශම ස්ථානයෙන් පස්සේ දෙන එකයි ඉලක්ක තමයි එහෙනම් මේක 0.0 වෙනවා 0.0 එතකොට මෙතන 62 වෙනි තීරුව 62 8 වෙනි ඉඳ තමයි බලන්න ඕනේ 62 8 කියලා කියන්නේ 7.9යි 8යි 0 7.9යි 8යි 0 එනවා වලට 0.79යි 8යි 0 කියලා ලැබෙනවා. එතකොට මේ දෙක අඩු කළාම 9යි 15ෙන් 8ක් 7යි 18ෙන් 9ක් 9යි 10ෙන් 7ක් 3යි මෙතන 1.39යි 7යි 9යි කියලා ලැබෙනවා. එතකොට අපි දැන් මෙතන ඇන්ටිලොඩ් බලන්න ඕනේ. ඒ කියන්නේ LG R වර්ගය කියන එක තමයි මේ 1.39 7.9 කියලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපිට R වර්ගය ගන්න නම් මේක ඇන්ටිලොඩ් 1.39 7.9 බලන්න ඕනේ. මුලින්ම අපි මෙතන 0.39 7.9 තියෙන තැන බලමු. බලලා මම වාඩි ගියාම 3.8 තියෙනවා ඊට පස්සේ 3.9 3.9 7.9 කියලා ලැබිලා තියෙනවා. උත 3.9 7.9 කියලා කියන්නේ 25.25 තමයි නේද? 3.9 7.9 වෙන්නේ. 25.39 7.9 නම් 1.9 දැන් 25.0නේ 1.9 මේකද ස්ථාන දෙකක් තමයි යවන්න ඕනේ. ඒතරට එහෙනම් r වර්ගය කියන එක ලැබෙනවා 25යි කියලා. අපිට r වර්ගය සොයා ඊළඟට තමයි r වල අගය හොයන්න යන්නේ. r වර්ගය හොයලා තමයි එහෙනම්
මේ r වල ඉදිරියට නිරූපණය කරන හින්දා මේක ධන උත්තරේ තමයි ඔයාලට දන්නේ r 5 cm. මෙන්න මේ විදිහට අවසාන උත්තරය ඔයාලට ලබා ගන්න පුළුවන්. මේ කොටසට දාලා ඔයාලට ලකුණු පහක් හම්බ වෙනවා. ඒ ලකුණු පහ හම්බ වෙන්නේ මෙන්න මේ r වර්ගයේ සූත්‍රය LG වෙන ලියනාට එක ලකුණයි. ඊට පස්සේ මෙන්න මේ අධ්‍යයන දෙක ලබා ගත්තට එක ලකුණයි. ඒ අධ්‍යයන අඩු කළාට අඩු කළා උත්තරය ලබා ගත්තට තව ලකුණයි. ඒක ඇන්ටිඩොට් ඇන්ටිලොග් කරගෙන r වර්ගයේ 25 කියලා හොයලත්තර එක ලකුණයි. අවසානයේ r 5 කියලා හොයලත්තර එක ලකුණක් විදියට ලකුණු පහක් වලට හම්බ වෙනවා. මේකෙදිත් ඔයාලට මත තියාගන්න ඕන විශේෂ තරුණටයක් තියෙනවා මේ ලකුණු පහ ගන්න නම්. මේක කියනවා ඒතරොට මෙන්න මේ ලඝු අගයන් දෙකක් හොයන තියෙනනේ. ඒ ලඝු අගයන් දෙකක් හොයද්දී මේ දෙකෙන් එකක් පොඩ්ඩක් වැරදුනාට මෙයාලා මේ ලකුණු මෙන්න මේ පියවරට ලැබෙන ලකුණ දීලා තියෙනවා. එතනින් පස්සේ මේ පිළිතුරට තමයි වරදින්නේ. එහෙම නැත්නම් දැන් ඔයාලා ලඝු භාවිතා කරන්නේ නැතුව මේක නිකම්ම බෙදලා නෝමල් විදියට බෙදලා මේ උත්තරය අරන් තියනවනම් මේ ලකුණු පහෙන් හම්බ වෙන්නේ ලකුණු 3යි. ඊට පස්සේ ආයෙ වෙනවා මෙන්න මේ r සමානයි සෙන්ටිමීටර 5යි කියලා. මෙතන ඒකට ලියලා නැත්නම් මෙතන ලැබෙන ලකුණ ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මේ ඒකට ලිවීම අත්‍යවශ්‍යයි. ඔන්න කරුණු ටික හොඳට මත තියාගන්න ඕනේ මේ බලයට පිළිතුරු ලියද්දී. නැත්නම් මේ හම්බෙන්න ලකුණු දැන් මේ ගානට අදාළ ලකුණු 10යි හම්බෙන්නේ. ඒ 10 නුත් වලට ලකුණු අඩු වෙන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි දෙවෙනි කොටසේ හතරවෙනි ගානත් අද සාකච්ඡා කරලා ඉවරයි. අපි දෙවෙනි කොටසේ පස්වෙනි ගානත් එක්ක ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.